මම වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මෙම මේ අවස්ථාවේදී යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන නියුජ අධ්‍යක්ෂක කොළඹ ජාතික රෝහල වශයෙන් යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන නිසා ඒ මට්ටමින් තමයි මම මේ අද ප්‍රෙස් කොන්ෆරන්ස් එක තියන්නේ. ඇත්තටම කියනවා නම් මම කටයුතු කරේ එක්තරා සේවක පිරිසක් වෛද්‍යවරුන්ට ඩැට් දීමනාව 35,000ක් දුන්නා කියලා රජය ගත්ත තීන්දුවට රජය දුන්න තීන්දුවට රාත්‍රියේදී දුන්න තීන්දුවට කැබිනට් මණ්ඩලයේ ලබා දුන් තීන්දුවට පහුවෙන්දා උදේ 6:00 සිටම වැඩවර්ජනය කරලා ඒකට එරෙහිව වැඩ කිරීම නිසා රෝගීන් ජනතාව ඉතාමත් අපහසුතාවයට පත් වුණා. හිතන්න රාත්‍රියේ තීන්දුවක් ගන්නවා, රාත්‍රියේ කිය වැඩවර්ජනය කරන්න තීන්දුවක් ගන්නවා, දැද්දීමනාව දෙන්න රාත්‍රී තීන්දුව ගන්නවා, උදේ 6 ඉඳලා ස්ට්‍රයික් කියලා කියනවා. එතකොට රෝගීන් ජනතාව අපහසුතාවයට පත් වෙච්ච ප්‍රමාණය කියා නිම කරන්න බෑ. සැලසුම් කළා තිබ්බ ශල්‍යකර්ම ක්ලිනික් සමහර රෝගීන් එනවා ලොකු දුර පළාත්වල ඉඳන් ක්ලිනික් එකට බොහොම අමාරුවෙන් දිනගන්නේ, ශල්‍යකර්මයකට බොහොම අමාරුවෙන් දිනගන්නේ. මේ ඔක්කොම බලා ඉන්න බැරි තැන මම කිව්වා මේ වැඩේ කරන්න එපා කියලා. මම කිව්වේ ජාතියේ අපේ වැසියන්ට මේක මේ ආකාරයෙන් මේ විදියට දඬුවම් කරන්න එපා. යම් කිසි හේතුවක් මත ජනතාව විශේෂයෙන් රෝගී ජනතාව අපහසුතාවයට පත් වෙනවා නම් මම එතන නැහැ කියන එකයි මං කියන්නේ. මම ඉන්නේ වෘත්තීය සමಿತಿ වැඩවර්ජනය නොකර ජයග්‍රහණය කරන්න ඕනේ කියන ඉල්ලීම් ජයග්‍රහණය කරන්න ඕනේ කියන මතේ. ඒක තමයි වෛද්‍යවරු මොනවට පෙන්නලා දුන්නේ. මම හිතනවා ඒක තමයි විය යුත්තේ. නමුත් මේ අද සෞඛ්‍ය අමාත්‍යංශයත් මං හිතන්නේ සෞඛ්‍යයේ ඉන්න උසස් නිලධාරීත් අර අපි ඉංග්‍රීසියෙන් පොතක් ලිව්වොත් ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා පොතක් ලිව්වොත් මේකේ තියෙන්නේ කටහඬේ බලයට පරිපාලනය කෙරෙනවා. ඒ කියන්නේ 200-300ක් එකතු වෙලා කිව්වොත් මෙයා එලවන්න කියලා එලවනවා. හැබැයි ඉතුරු 11,000න් 10,700ම පොඩ්ඩක් නිහඬව වගේ හිටියොත් අර 300ගේ හඬ තමයි ප්‍රබල. ඉතින් ඒ තත්වයෙන් තමයි තීන්දුව తీරන ගන්නේ. හැබැයි මම එකක් කියනවා, මම නම් විශ්‍රාම යන්නත් ලෑස්තියි. මගේ විශ්‍රාම වයස දැන් 55 ලැබලා තියෙන්නේ. මට අවුරුදු 28ක සේවා කාලයක් තියෙනවා. මේ රාජ්‍ය සේවයේ ඉඳීමේ හරයක් නැහැ. මොකද රට අරාජිකයි. රටේ සිවිල් පරිපාලනය බල්ලට ගිහිල්ලා රටේ මේ 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 බලධාරීන් ඉන්නේ මේවට මොකද්ද කියන්නේ මේ ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් පොඩි අර කියන්නේ අත්පොතක් හැදුවත් කොහොමද පරිපාලනය ලේසියෙන් දැන් මේකේ මේ වෙන විට ගැසට් පත්‍රිකාවක් අතිගරු ජනාධිපතිතුමා ප්‍රබල අත එකක් ගහලා තියෙනවා මේ ස්ට්‍රයික් කරන එක තහනම් කියලා නැත්තම් සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවක් කියලා. නමුත් ඉතින් මේ මොනවාද පහුගිය දවස් දෙකේ කරේ කිසිදු පැමිණිල්ලක්වත් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ පිළිබඳව නීතිය කඩකිරීම පිළිබඳව දාලා නැහැ. හැබැයි ඉතින් ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් ක්‍රමයේ හැටියට මොකටද පැමිණිලි දදා ඉන්නේ? මොකටද මේවා කරන්නේ? ડોક્ટર බෙල්ලනව පොඩි ට්‍රාන්ස්ෆර් එකක් දුන්නාම වැඩේ ඉවරයිනි කියලා හිතන සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිස් බහුතරයක් ඉන්නවා. මේ මගේත් එක්ක තියෙන තරහකට නෙමෙයි, මගෙත් එක්ක තියෙන මේකටම ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන්. ඒ අනුව මේ රටේ මෙච්චර ගල් උනේ තරාපිටිය රෝහලේ උනේත් මහරගම රෝහලේ පරිපාලන නිලධාරියෙකුට උනේත් අද ගුටි ගන්න මේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය කියලා කියනවා, සුළු සේවකයෝ කියලා කියනවා, සෝරි සමාවෙන්න සේවකයා සුළු උනාට සේවය සුළු කියලා නෙමෙයි මම මේ කියන්නේ. සේවකයා සුළු, ඒක තමයි පොතපතේ ආයතන සංග්‍රහයේ තියෙන වචනය. ඒ අනුව මේ සුද්ධ විසින් හදලා තියෙන මේ ආයතන සංග්‍රහයේ තියෙන වචන, ඒක ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඒක ભેද බින්න කරවලා තියෙන්නේ මම නෙමෙයි. හැබැයි ඒ අනුව සුළු සේවකයන්ගේ අනසක යටතේ වෛද්‍යවරුන්ට ඉන්න මාර්ගය හදලා තියෙන්නේ මේ මෙච්චරකල් මේ සුළු සේවකයන්ට ලබා දුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ
ජයග්‍රහණය නැත්තම් පන්නරය නිසා. හැබැයි තව දෙයක් කියන්න ඕනේ මම මේ පිරිස මේක මේ අදයේ අතිවිච්ඡ තත්වයක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ අපේ දැන් ගත්තොත් සෞඛ්‍ය බල ලොක්කෝ ඒගොල්ලට උරේ ජනතාවත් එක්ක නෙමෙයි ඉන්න. ඒගොල්ලෝ ඇවිල්ලා ජනතා විරෝධී. හැබැයි ඒගොල්ලෝ ඕනේ වැඩි හඬට සවන් දීලා අර වැඩි සද්දේ දැන් අර පාර්ලිමේන්තුවේ මොකද්ද පනතක් සම්මුතුනේ වැඩි සද්දේට කියලා ඒ වගේ සද්දේට මිසක් අර මේ අර නිහඬව සිටින බලා සිටින වැදගත්කමින් සිටින සෞඛ්‍ය සේවකයන්ට සෞඛ්‍ය ශාස්ත්‍රයට කිසිම තැනක් නැහැ මේ වෙද්දි. ඒ නිසා ඇත්තටම කියනවා නම් මේක මේ මෙතනින් මං හිතන්නේ ඉදිරියට වෛද්‍යවරුන්ට යන්න තැනක් තියෙනවා කියලා. අපි කල්පනා කරලා අපි බොහොම මේ කල්පනා කරලා හිතනවා මම නම් වෛද්‍යවරයෙක් වශයෙන් දැන් ලෑස්ති විශ්‍රාමයන්. හැබැයි විශ්‍රාම ගිහිල්ලා මේ සටන් පොඩි වෙනත් මුහුණුවරට ගන්නවා. මුලින්ම කරන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉන්න ඔය ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන අයට මම හොඳ මේ කොහොමද ඇඩ්මිනිස්ට්‍රේෂන් කළ යුත්තේ කියන එකට ක්‍රියා කරන්න වෙනවා. හැබැයි මම කියන්න ඕනේ මේ මොනවාද මේක මෙහෙමයි මේ අපි ගොඩාක් දුරට කල්පනා කරන දෙයක් තමයි මෙහෙම සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් දුවන්න පුළුවන්ද කියලා. ජනතාවට අබසරණයිනේ, ජනතාවට කිසිදු පිළිසකරක් නැහැ. හැබැයි ඒක තමයි මේ පරිපාලනයේ තියෙන දක්ෂකම. ඔගොල්ලෝ දන්නේ නැති වුණාට මොකද්ද මෙතන ඇත්තටම වෙලා තියෙන්නේ? ඇයි සුළු සේවකයෝන් කිව්වහම තරහා යන්නේ? දැන් ඉස්සර සුළු සේවකයෝ කියලා අපේ බඳවගත්තනේ. ඒ අය විභාගවලට මුහුණ දීලා, ඒ අය ටොයිලට් පවා හොදලා ලස්සන්ට වැඩ කරගෙන හිටිය ශාස්ත්‍රයක් නේ මේක. හැබැයි ලෙඩ්ඩුන්ගේ හැම වැඩක්ම කරලා දැන් මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතන ඒගොල්ලෝ අකමැති මේක පිළිගන්න. මොකද ඔය දේශපාලඥයෝ ඉන්නවනේ, දේශපාලඥයෝන්ගේ ලේකම්වරුන් ඔය එක එක්කෙනා හෙන්චයියෝ තමයි මේ රස්සාවලට දාලා තියෙන්නේ පහුගිය අවුරුදු කීපේ. ඒතොර ඒ රස්සාවලට දාද්දී දේශපාලන හෙන්චයියන්ට මේ අය ලක්ෂ දෙක තුන ගෙව්වා අල්ලස් මේ රස්සාව ගන්න. ඒගොල්ල කිව්වේ උගලා බයෙන්න එපා, උගලට හොඳ රස්සාවක් අපි දෙන්නේ, ඉස්පිතාලට දෙනවා, පෙන්ෂනුත් හම්බෙනවා. මේ රස්සාවේ උගලට තියෙන නිකන් ඔය ඔෆිස් වල කාර්යාල වල වැඩ කරන්න විතරයි. ඒ නිසා මේ ඔය මුකුත් මේ ලෙඩ්ඩුන්ගේ අපිරිසිදු අසුචි මුකුත් අත ගන්න නෑ. උගලට තියෙන්නේ හොඳ ක්ලාක් ලෙවල් එකේ ජොබ් එකක් කියලා. ඉතින් මේ මිනිස්සු ආවේ ඒ අසරණ අපේක්ෂාවෙන්. හැබැයි ආවම රෝහලේ කාර්ය මේ ඩියුටි ලිස්ට් එකේ නැත්තම් තියෙන්නේ ඩියුටි එක හැටියට වෙන වැඩ. ඉතින් මේකෙදි තමයි ඒගොල්ලෝ කියන්නේ පුනපුනා කියන්නේ අපේ සේවය සුළු සේවකයන් කිව්වහම අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ? අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියලා අහන්නේ. ඉතින් ඒකට මම මොනා කරනද? රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛනවල ආයතන සංග්‍රහයේ තියෙන මේක සුළු සේවක කියලා සහ විධායක සේවකයෝ කියලා කට්ටි දෙකොට්ටාසයක් ඉන්නවා. ඒ ભેදය ඇති කරලා දෙන්නේ මම නෙමෙයි, ඒක පොතපතේ රාජ්‍ය සේවයේ. හරි, ඉතින් ඒක අකමැති නම් මම හිතනවා මේ සියලුම අයට අපි මේ අමාත්‍යංශය හරි දක්ෂයි මේ ප්‍රශ්න විසඳන්න. ඒගොල්ලෝ මේ කෙලින්ම මේ විධායක ශ්‍රේණියේ සුළු සේවකයන් කියලා හදන්න නමක්. විධායක ශ්‍රේණියේ මාණ්ඩලික ශ්‍රේණියේ සුළු සේවකයෝ. අන්න එහෙම හදලා ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් උත්සාහ කරන්න. ඒ වගේම මට ට්‍රාන්ස්ෆර් එකක් දෙන්න අවශ්‍ය නම් දෙන්න. මොකද මෙහෙම තමයි රටේ අපි හිතනවා මිනිස් මේ ජනතාව රෝගී ජනතාව වෙනුවෙන් කතා කරපු මනුස්සයට හොඳවයින් එකක් දෙයක් විය යුතුයි. ඒ තමයි මේක කියලා පෙන්නන්න එක මං ඉතාමත් සතුටින් බාර ගන්නවා. කනිෂ්ඨ කාර්මණ්ඩලය ඔබතුමාට මේ වන විට විරුද්ධතාවයක් දක්වනවා. ඔවුත් එහෙම මෙහෙම මේ එළියට බහිනවා කියලාද? ඒතර උන් වෙනුවෙන් ඔබතුමා සේවයක් කරලා නැද්ද නායකයෙක්ට? ඒ ප්‍රධානියකට ඒගොල්ලන්ට තමයි වැඩිම සේවය කළා තියෙන්නේ. ඒගොල්ලගේ වෙනුවෙන් තමයි මම ගොඩාක් මහන්සි වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ තමයි කුඩු ප්‍රශ්නෙන් බේරන්න මම උත්සාහ කළා තියෙන්නේ. අපේ ගෑනු ළමයින් ආරක්ෂා කරන්න මම කටයුතු කළා තියෙනවා. මම වංචා හා දූෂණ කරලා නැහැ. මම ස්ත්‍රී සහ අයතා කටයුතු කරලා නැහැ.
එතකොට මේගොල්ලට තියෙන ප්‍රශ්නේ ඒගොල්ලගේ කෑම ටික පවා පිරිසිදුව සහ වැදගත් විදියට දෙන්න මම තමයි කටයුතු කරේ. හැබැයි ඉතින් මෙහෙමයි අර කියනවා මොනවද කියන්නේ උදව්ව කරත් කළගුණ දත්ත අයටනේ උදව්ව කරන්න ඕනේ. නමුත් මම මේ අර කුහක කිසිදු චාරයක් නැති පිරිසකට තමයි මෙච්චර කල් මහන්සි වෙලා උදව් කරේ. ඒ නිසා මින් ඉදිරියට වෛද්‍යවරු සමග පමණක් මේ සේවය කරන්න වෛද්‍යවරුන් වෙනුවෙන් වැඩ කරන්න. ඒක යම් කිසි දැන් පේනවනේ වෛද්‍යවරු ඒ සංගමය මාර්ගෙත් එක්ක ටිකක් හොඳ නැතිව හිටිය. දැන් අන්තිමට ඒගොල්ලෝ විතරයි වචනකින් හරි මට උදව්වක් කරන්නේ. ඒකට තමයි කියන්නේ වැදගත් චාරය කියලා. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය වශයෙන් වෛද්‍යවරු වැඩ කරලා උදව් කරනවා. ඉතින් මේගොල්ලා ගැන අමුතුවෙන් හිතන්න එපා කියලා මට මගේ සහායට ඉන්න පිරිස් කියනවා. ඒගොල්ලා කියනවා ඉතින් ඕක තමයි මොකද කියන්නේ කුඹලා මාළු කෑවනම් විඳවපොම් බෙල්ලෝ කියලා. හරිද? ඒ කියන්නේ මේ මම ඒ අයට උදව් කරලා ඒ අයගේ මේ මොනවද කියන්නේ මේ මොනවද ඒ අයට කියන්නේ මේගොල්ලා මේ අපි කියන්නේ මේ සුළු කියලා කියලා නිකන් මම මේ ඒකට කතා කරනව නෙමෙයි. සුළු සේවකයෝ කියන්නේ චාරයක් නැහැ කියලා මම කියන හැමෝම නෙමෙයි. නමුත් ඒක උඹ ඒගොල්ලට උදව් කරලා ඒගොල්ලගේ වැඩ වලට මහන්සි වෙලා වැඩ කරා නම් දැන් විඳවපන්. වසර ගණනාවක් අපි දන්නවා මේ වෘත්තිය සහ මේ රාජකාරිය පවත්වගෙන ආවා. මේ අපේ සෞඛ්‍ය සේවය ඉතා ඈත අතීතයේ සිට. මොකද මේ මෑතකදී විතරක් එකපාරට මේ සුළු කියන ප්‍රශ්නෙට ගැටලුව මතුද? දැන් මෙච්චර කාල සෞඛ්‍ය සේවය වගේ ගැටලුව. අර මං කිව්ව උත්තරේ දේශපාලඥයෝ රස්සාව දීලා තියෙන උඹලා සුළු නෙමෙයි කියලා. තේරුණාද? ආයතන සංග්‍රහයේ චක්‍රලේඛවල මේ ඩියුටි ලිස්ට් කියලා කියන්නේ රාජකාරී ලයිස්තුවේ පැහැදිලිව තියෙනවා ටොයිලට් පවා හේදිය යුතුයි කියලා. හරිද? හැබැයි එහෙම කිව්වහට මේගොල්ලන්ට රස්සාව දීලා තියෙන්නේ දේශපාලඥයෝ සල්ලි අරගෙන. හරි, හොඳට මතක තියාගන්න, සල්ලි අරගෙන ලක්ෂ දෙකහමාර ගාන එක්කෙනයාගෙන් ගොඩක් අය සල්ලි දීලා සමහර අය පොඩි ගාණක් දීලා ඔය කැම්පේන් වැඩ කරා, පෝස්ටර් ඇලෙව්වා, අර වැඩේ කරා, මේ වැඩේ කරා, කැම්පේන් එකට ආවා කියලා කිව්වට සමහර ලේකම්වරුන්ට ඔය සල්ලිත් දීලා තියෙනවා. එතකොට උදව් නොකරපු අයත් දේශපාලනයට මේ රස අරන් තියෙනවා. ඒ අය තමයි දැන් හිතන් ඉන්නේ මේ ආවේ ලොකු ක්ලාක් වගේ ජොබ් එකකට කියලා. ඉතින් ඒකෙන් ඌරණ වෙන එක සාධාරණයි. චෝදනාව එල්ලවන්නේ දිගින් දිගටම මේ වෘත්තීය සමිති කියාදාමේ නිසා නෙමෙයි. ගොඩක් වෙලාවට ඔවුන් චෝදනා කරන්නේ ඔබතුමා ඔවුන්ගේ සේවක අභිමානය, ඔවුන්ගේ විශේෂයෙන්ම ඔවුන් චෝදනා කරන උපාධිධාරීන් ඔවුන්ගේ ඉන්නවලු, උසස් පෙළ අධ්‍යාපනය ලබන දා ඉන්නවලු, එක එක අධ්‍යාපන මට්ටම් වල හිටියට යම් ආර්ථික ප්‍රශ්න නිසා මේ රැකියාවට ආවට ඔබතුමා ඔවුන්ගේ සේවයට ගරහවා කියන කාරණේ තමයි ඔවුන් මතු කරන්නේ. ඇත්තටම ඇයි එහෙම සිද්ධ වුණේ? සේවයට නෙමෙයි කරන්නේ. ඒක තමයි කියන්නේ සුළු සේවකයෝ කියන එකේ බුද්ධි මට්ටම ඔය කොච්චර ඩිග්‍රී තිබ්බා කිව්වත් වැඩක් නැහැනේ. සේවය නෙමෙයි ගරන්නේ සේවකයා. සේවකයා කියන්නේ එකක්, සේවය කියන්නේ තව එකක්. ඒගොල්ලගේ සේවය වැදගත්. බත් කොන්දස්තරගේ ඉඳන් කැන්ටිමේ තේක හදන මිනිස්සයා ඉඳන් කොත්තු බාසුත් වැදගත්. ඒකනේ ඔය කියන්නේ. අපිට වැදගත් සමාජයට. සේවකයා නෙමෙයි වැදගත් සේවය. තේරුම් ගන්න. සේවකයා අපි නම් කරලා තියෙන්නේ මම නෙමෙයි, ඩියුටි ලිස්ට් කියලා තියෙන රාජකාරී ලයිස්තුවක් කියලා. ඒකෙම මේවා කළ යුතු මොනවද කියන්නේ මේ අඩංගු විය යුතු මේවා තියෙනවා මොනවද මේ කරුණු. ඒ අනුව මේ මොනවද සේවකයා සුළු, සේවය සුළු නෑ. ඔබතුමා දැන් මේ මේ ඊයේ දිනේ සේවයට ආව පැමිණියද අද දිනේ සේවයට වාර්තා කරන මොකද ඒ තත්ත්වය දැන්? මම සේවයට පැමිණියා. හැබැයි රාජකාරී ස්ථානයේ නෙමෙයි, වෙනත් රෝහලේ රාජකාරීක නිරත වෙලා හිටියා. ඉදිරියේදී කටයුතු කරන්නේ මේ අමාත්‍යංශයෙන් කියන, වෛද්‍යවරුන් කියන ඕනෑම යෝජනාවකට මම එකඟ වෙනවා. දැන් මේ විදිහට හැබැයි මෙහෙමයි, ඒ යෝජනාවට මම එකඟ වෙලා මට ජනතාව වෙනුවෙන් වැඩ කටයුතු කිරීම පිළිබඳව ලැබෙනවා නම් යම් කිසි ඒ කියන්නේ අපි තුන් ට්‍රාන්ස්ෆර් එකක් කියලා මම විශ්‍රාමයේ යනවා. ඒක ක්‍රිෂාන්ත පෙරා විශේෂඥ වෛද්‍යවරයත් කරා, මමත් කරනවා.
ඒවගේ දැන් ඔය විදිහට මේක නරක පොදු ආදර්ශයක් වෙන්න පුළුවන්. ඉදිරියට තව වෛද්‍ය පරිපාලන විධායකවරු ඔහුට විරුද්ධව මේ විදිහට මේ විදිහට දිගින් දිගටම කරන්න වෙනවනේ මේ වැඩේ. ඒකනේ මේ රටේ ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිත්වයට උනේ. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයාවත් ගෙදර යවන්න හෙට ওই ක්‍රමෙම තමයි අනුගමනය කරන්නේ. ප්‍රශ්නේ තමන්ගේ වෙනකන් සෞඛ්‍ය ඇමතිතුමාටත් ওই තත්ත්වය ඇති වෙනවා. දැන් තමන්ගේ වෙනකන් ප්‍රශ්නය මේ අනිත් අයට වුණාට ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ප්‍රශ්නේ වුණොත් තමයි ආ මේක. දැන් ඕක මේක ඇවිල්ලා 2022 නේද අපේ අරගල මොකද බෝල් ෆෙස්ට් එකක් උනේ එකද? හරිද? ඒ ඒ ඒ ඉඳන් එන ගමනක් මේක. ඉතින් මේකට උඩුපන්නන් දෙන මේ සිවිල් පරිපාලනයක් ලංකාවේ තියෙනවා. ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් මං කියලා කිව්වේ. කෙලින් කතා කරලා කෙලින් වැඩ කරලා මෙහෙමයි උඹ ඇවිල්ලා දැනගන්න මේ 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 විධායක ශ්‍රේණි නිලධාරියෙක් වශයෙන් නෙමෙයි හැසිරෙන්න ඕනේ මේ විදියට කියලා කියන්න අද පරිපාලනයක් නැහැ. ඒක තේරුම් ගන්න. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ තාමත් ඔබතුමාට සාකච්ඡාවක් දීලා තියෙනවා මේ සම්බන්ධව මොකද්ද? මගෙත් එක්ක කිසිම සාකච්ඡාවක් නැහැ. මට කිසිම සාකච්ඡාවක් නැහැ. මම දන්න තරමින් ඉස්පිතාලේ මේ මේ කිසිම මේ පැමිණිල්ලක් දැන් ඉස්පිතාලේ විනය විරෝධීව හැසිරෙද්දී රෝගී ජනතාවට එරෙහිවනි හැසිරෙන්න වෙන්නේ. මට එරෙහිව නෙමෙයිනි. මට එරෙහිව හැසිරෙනවා නම් සාමකාමීව ඉස්පිතාලේ පිට ඕන අර මේ මේකක් කරන්න පුළුවන්. ඉස්පිතාලේ ඇතුලේ කරන විනය විරෝධී වැඩකටවත් මේ මේකක් නැහැ. මොකද්ද කියන්නේ මේ මේ විරෝධයක් මේ සෝරි විනය පියවරක් නැහැ. ඉතින් ඒක මං හිතනවා රටේ පරිපාලනයේ අරාජිකත්වය මනාවට මොනවට පැහැදිලි කිරීම. ඔබතුමා ඕනවලක සූදානම්ද ඔබතුමා සේවය කරපු තැන නැවත එතනම සේවය කරන්න ඒ ආරක්ෂාව තියෙනවද? එහෙමයි මිනිස්සු මවනවනේ. ආරක්ෂක ප්‍රශ්න මවනවා. දැන් මම මේ 10,500කට වඩා අධික පිරිසකගේ විරුද්ධතාවයක් නොමැතිව ඉන්න එකට 2,300කට විරුද්ධතාවයකට ඉන්න එකද ආරක්ෂාව? හරි එදා ඔබතුමත් මං හිතන්නේ ළඟපාත හිටියා ප්‍රෙස් එක වෙලාවේ සෝරි මේක වෙලාවේ මගේ කාමරේ හිටිය එක පිරිස් ආරක්ෂාවට මේ වගේ කාමරේ පිරිලා හිටියේ. ඔයා හිතනවාද මිනිස් ප්‍රෙස් එකක් කරා? මට මතක නැහැ කාත් එක්කද මම මෙහෙම ගෙන්නලා කාමරේ මගේ ප්‍රෙස් එකකුත් කරා. එතකොට මට ආරක්ෂාවක් නොතිබ්බා කියලාද ඔයා හිතන්නේ? තිබ්බා. ඉතින් ඒක තියන්න පුළුවන්. හැබැයි ඉතින් අද මේ අමාත්‍යංශය මම නැවත නැවත කියනවා ඊසි ඇඩ්මිනිස්ට්‍රේෂන් ප්‍රතිපත්තිය තමයි මෙතෙක් කල් කරේ. වෛද්‍යවරු හරියට වැඩ කරලා මේ අතිකාල දීවන කප්පාදු කරලා රජයට හරිදේ කරන්න හදද්දී වෛද්‍යවරුන් එලවන්න කටයුතු කරා සේවකයෝ ඉතිහාසයේ ඒකට තමයි සහාය දැක්වේ අමාත්‍යංශයේ උසස් නිලධාරීන්. මතක තියාගන්න. ස්ථාන මාරුක් සම්බන්ධයෙන් තාම දැනුම් දීමක් කරලා නැද්ද? එහෙම නැහැ. මං හිතන්නේ ඒ එහෙම දැනුම් දීමක් ලැබෙයි ළඟදීම. රජය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔබතුමාට පූර්ණ සහයෝගය ලබා දෙනවද? කොහොමද? මං දැක්ක ප්‍රකාශයක් තම් කරන සහයෝගය නෙමෙයි, මට කියලා සහයෝගය නෙමෙයි, ප්‍රතිපත්තිමයක් වශයෙන් ඔවුන් මේ ක්‍රියාවලිය හෙලා දැකලා කිසිදු අධ්‍යක්ෂකවරයෙක් නෙමෙයි වෛද්‍යවරෙට මෙවැනි තත්ත්වයක් අත්පත් නොවිය යුතුයි කියලා ප්‍රකාශයක් ඔවුන් නිකුත් කළා තිබ්බා.